අපි නැකිටලා දෙවන් වංශයට යාචනා කරලා අපි ස්වාමිනේ මේ වෙලාව දෙන්නට ස්තුති කරනවා. ස්වාමිනේ මෙතෙක් ස්වාමිනේ ඉදිරි ස්වාමිනේ අපිව ගෙනල්ලා ස්වාමිනේ මෙතන ස්වාමිනේ අපි එක්ස් වෙන්න දීපු කරුණාව නිසා ස්තුති කරනවා. ස්වාමිනේ ශිදාත්මනේ උභාන්සේ කරනවායි උභාන්සේ මග පෙන්වයි අපමර තබන්න ස්වාමිනේ. ස්වාමිනේ උභාන්සේ මේ කෙනාගේම ස්වාමිනේ ජීවිත අතගසන්න ස්වාමිනේ පිටක ඉන්න ස්වාමිනේ ස්වාමිනේ අපි ගායනා කරමු කඳ දෙසට මගේ ඇස් ඔසවන්නේ.
Thank you.
අපි සමාදන් දසයෙන් කොටස් එකතු කරමු. ඔබට ස්වාමීන් වහන්සේ දීපු දේ ඔබ උන්වහන්සේ වෙතට දෙන්න. ඒ වගේම මේ වෙලාවේ යාක්ෂයා ඉල්ලීම් මතක තියාගන්න. දැන් එහෙම ඔබ ඇහුම් කන් දෙන මේ අතරම සඳුදා අඟහරුවාදා සිකුරාදා යාක්ෂයා කාලයන් තිබෙනවා. ඔබට සහභාගි වෙන්න පුළුවන් උදෑසන 10ට තිබෙනවා. ඒකට ඔබ සහභාගි වෙන්න. ඔය මතක තියාගන්න මේ රටේ පවතින නීති අපි අනුගමනය කළ යුතුමයි. ඔබ මුඛ ආවරණය පැළඳිය යුතුයි. ඔබගේ අත් සේදිය යුතුයි. ඔබ දුරස්ථ භාවය තබා ගත යුතුයි.
අපි අපේ කොටස අපිට පනවල තියෙන කොටස අපි පිළිපැදිය යුතුයි. නිසා මේ ඔබ මනුස්ස ඒක ඒක ඒ ආකාරයෙන්ම පිළිපදින්. ඒ වගේම සෛල පවත්වන නායකයන් ඔබ ඔබ යම් සෛලයක් කරන එක ඔබ උනන්දුවෙන් සොයා බලන්න. ඔබ ළඟ ඕනම කෙනෙක් ළඟ ෆෝන් එකක් තිබෙනවා. නිසා ඒක කරන්න ඔබට පුළුවන්. මනුස්සයන් සොයා බලන්න. වෙනද වගේ බැරි වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබට දීලා තියෙන රැළ ඔබ බලා ගන්න. කී දෙනෙක් විශ්වාස කරනවද දෙවියන් වහන්සේ මේ හැම දෙයක් පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ. මේ හැම දෙයක් දෙවියන් වහන්සේ පාලනය කරනවා. ආමෙන්. මේ හැම දෙයක් සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ පාලනය යටතේ. ඒක නිසා අපි ඒ පාලනයට යටත් විය යුතුයි. ඒ පාලනයට සමහරක් වෙලාවට මිනිස්සුන් පාලනය කරන දේවල් තිබේ. රටක නායකයෝ පාලනය කරයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක් මැද උන්වහන්සේ බලාගෙන සිටිනවා. උන්වහන්සේ නොදැනුවත් නෙමේ මේ හැම දෙයක් මුළු ලෝකෙම සිදු වෙන්නේ. මේක අපේ රටට සිදු වෙච්ච හානියක් විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේක බලපාන දෙයක්. නිසා දෙවහන්සේගේ පාලනය යටතේ මේ තිබෙන්නේ. අපි මොහොතක් මේ ගීතිකාවට ඇහුම් කාන් දෙමු නිශ්චලව සිටින්න. වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කර යුතුයි. ස්වාමීන් වහන්සේ ඔබට කතා කර යුතුයි. හලලුයියා. ශුද්ධාත්මයානනි මා වෙත පැමිණෙන බැටළුවානනි ඔබලෙන් සෝදන්න ඔබගේ ආත්මයේ මාව පුරවන ශබ්දයෝ ඔබගේ ශුද්ධාත්මයේ මාව දල්වන ශබ්දයෝ Hallelujah, Rafai the Mutibia. Hallelujah, Ridala Mashakara the Motribia to the Mo, Indala Matrai to the Vishikit the Mutibia. Hallelujah, Hallelujah, Shuddha. මා වෙත පැමිණෙන බැටළුවානනි ශබ්දයෝ ඔබලෙන් සෝදන ඔබගේ ආත්මයේ ස්වාමිනී අපි ඔබ වහන්සේ මේ උදෑසන මේ සෙනඟ මම ඔබගේ වචනය අපි සියලු දෙනා ඔබගේ හස්තට බාර වෙනවා. ස්වාමිනී අපිට අවශ්‍ය දේ ඔබ වහන්සේ තවත් කතා කරමැනව. අතිඋතුම් ස්වාමී යේසුස් වහන්සේගේ නාමයේ ආත්මයන්නි මෙතෙන් පටන් ඔබ වහන්සේට අවශ්‍ය ආකාරයට සකස් කළ මැනව, ක්‍රියා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයේ. අපෙලග මාක්ස් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ මාක්ස් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ
පස්වෙනි පරිච්ඡේදයේ 21 22 23 මාක් සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ 21 22 23 යේසුස් වහන්සේ නැවත ඔරුවෙන් එකඩ වූ කල මහ සමූහයක් උන්වහන්සේ ළඟට එනවා රැස් වූයේ. උන්වහන්සේද මුහුද ළඟ සිටිසේක්. යේසුස් වහන්සේ එනතුරු මනුෂ්‍යයන් බලාගෙන සිටියා මෙගටට වෙලා. උන්වහන්සේව අවශ්‍ය පුද්ගලයා උන්වහන්සේ බලාගෙන සිටියා. උන්වහන්සේව අවශ්‍ය අය උන්වහන්සේ එනතුරු රැඳී සිටියා. අපි සමහරක් වෙලාවට වෛද්‍යරුන්ව චැනල් කරනවා. හැබැයි අපිට සිද්ධ වෙනවා ඔහු එනකම් බලාගෙන සිටියේ. ඒ වෛද්‍යරයා ඔබට අවශ්‍ය නිසා. 22 එකල සිනගෝගේ මුලාදෑනියගෙන් එක්කෙනෙකු යායිරස් නැමැත්තා ඇවිත් උන්වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටි. මේ ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණෙන පුද්ගලයා ඒ යුදෙව් ආගමික තලයේ ඉන්න පුද්ගලේ. ඔහු ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ පාමුල වැටි නමස්කාරය කරනවා. උන්වහන්සේගේ පාමුලට ඕනෑම ජාතියක ඕනෑම ආගමක ඕනෑම මිනිසෙකුට පැමිණෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ ළඟට ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට ඕනෑම භාෂාවක් කතා කරන මිනිසෙකුට උන්වහන්සේගේ පාමුලට පැමිණෙන්න පුළුවන්. ඇයි මේ පුද්ගලයා පැමිණි? මගේ කුඩා දුව මරණාසන්නව සිටින්නේ. ඇස්වවි ජීවත් වෙන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත්හැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝ සෙයින් ඉල්ලුවේ. මේ පුද්ගලයා වෙනත් ආගමික පුද්ගලයෙක් වුණත් ඔහුගේ දරුවා මරණාසන්නව සිටින වෙලාව ඔබ වෙදකම් කරන්න ඇති. නමුත් ස්වාමී යේසුස් වහන්සේගේ පාමුලට ඇවිල්ලා නමස්කාරය කරලා මේ කාරණේ ඉල්ලනවා. යේසුස් වහන්සේ එතනදී ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නුඹ අන්‍ය ජාතිකේ, නුඹ වෙන නමස්කාරයක් කරන පුද්ගලයේ, එහෙම කියන්නේ නැහැ කවදා. තමන්ගේ දරුවන්ට, තමන්ගේ පවුලට, තමන්ට, තමන්ගේ ඥාති මිත්‍රයන්ට යම්කිසි හානියක් සිද්ධ වුණොත් ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා. නමුත් ජායිරස් තමන්ගේ දරුවා වෙනුවෙන් මොරගසන්ට ස්වාමීන් වහන්සේගේ පාමුලට ඇවිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ අත තැබුවොත් මගේ දරුවා ජීවත් වෙයි. උන්වහන්සේට කියන්නේ, ස්වාමීනි ඔබ වහන්සේ ඇවිල්ලා අද ඔබ වහන්සේ මගේ දරුවට අත ගැසුවොත් ඇය ජීවත් වෙනවා. මේ පුද්ගලයා තුළ තද විශ්වාසයක්, තද හැදෙයිල්ලක්, තද බලාපොරොත්තුවක් තිබිච්ච පුද්ගලෙ. හිතන්න බලන්න. ඔව් වෙනත් නමස්කාරයක යෙදෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා පාමුල වැටලා කියනවා, ස්වාමිනී මේ මගේ දරුවා ජීවත් වෙන්න ඔබ වහන්සේ අත තබන්න කියලා. ඕට තිබිච්ච එකම දේ උන්වහන්සේගේ පාමුල වැටෙන එක පමණයි. ඔබ දන්නවද මේ අතේ තියෙන බලය මොනතරම්ද කියන එක? යායස් තේරුම් ගත්ත එක දෙයක්, වචන යක්වත් කතා කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ අත තිබ වහාම මගේ දරුවා මරණසන්න භවෙන් එළියට ඇවිල්ලා ජීවත් වෙන්න යනවා. ඒක මතක තියාගන්න. ඒ
ඒක එදා යේසුස් වහන්සේට පමණක් නෙමෙයි තිබුණේ අද ඔබටද ක්‍රිස්තුස් වහන්සේ අදහන සෙනග මත හැම කෙනෙක් මත මේ ආලේපය මේ දීමනාව තිබෙනවා. මාක්ස් බාරංචියේ 16:17 පෙරලා හැමෝම බයිබලේ පෙරලන්න මේ ස්වාමීන් වහන්සේ කතා කළ වචනයයි. මේක මිනිස්යාට ඕන ආකාරයේ ලිව දෙයක් නෙමෙයි, මිනිස්යාට ඕන ආකාරයේ කරා දෙයක් නෙමෙයි. මාක්ස් බාරංචියේ 16:17 මාක්ස් බාරංචියේ 16:17 මේක කියන දේ හොඳට අහුම් ගන්න දෙන්න. අදහන්නාට ඇත්තව ලකුණා ඕ මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේ. අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. සර්පයන් අල්ලන්නෝ යම් මරණීය වසජාතිය බිවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවෙන්නේ. මේ කොටස හොඳට අහුම් ගන්න දෙන්න. ඔවුන් රෝගීන් පිට අත්හැබූ කල්ලි ඔවුන් සුවය ලබන්නෝය. එදා යේසුස් මාන්තේ ළඟට යායිරස් ඇවිල්ලා කිනා ස්වාමිනී උභවහන්සේ මගේ දරුවට අත තියන්න එවිට මරණාසන්න රෝගයෙන් මගේ දරුවා නිදහස් වෙනවා. යේසුස් මාන්තේ අද ඔබටත් මේ දීමනාවම තිබෙනවා. ඔබගේ අත ඕනෑම මිනිසෙක් මත ඔබ අදහන නිසා තියෙන වෙලාවේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඒ පුද්ගලයා සුව වෙනවා. ඒක නතර කරන්න කාටවත් බෑ. අදහන පුද්ගලයාට තියෙන දීමනාවක් මේක. ඔබ ක්‍රිස්තුස් වහන්සේ අදහනවා කියන එකේ තියෙන උතුම්ම දීමනාව යම් පුද්ගලයෙක් කෙරෙහි ඔබගේ අත තියෙන වෙලාවේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඒ පුද්ගලයා සුව වෙන එක සුව වෙනවාමයි. ඒකයි ඒක හේතුව. ඒකයි ඒ කියන්නේ. ඔබට තිබෙනවා උන්වහන්සේගේ නාමයෙන් අතතියන්. එදා යායිරස් ඇවිල්ලා කියන්නේ ස්වාමිනිය අතතියන්න මගේ දරුවා සුව වෙන්න. අද බොහෝ මරණාසන්න ප්‍රශ්න අද දේශයේ ලෝකයේ ගෙදර පවුලේ අසමාදානය අසල්වාසි මත මේ දේ තිබෙනවා. ස්වාමීන් වහන්සේ ඔබට දීලා තිබෙන්නේ එදා ස්වාමීන් වහන්සේ කරපු දෙම ඔබ තුලින් සිදුවිය යුතුයි. අද ඔබව බය කරන යම් ආකාරයේ කාරණාවක් සිදුවෙනවා. ඔබගේ අත තියා කට තියා කකුල තියා කිසි දෙයක් හොල්ලන්න බැරි වෙන ඔබව එක්තන් කරන කාරණාවන් අද දේශය තුල යම් දේවල් සිදුවෙමින් පවතින. ඒක ඔබ හිතන්න එපා. මේක අද වර්තමානයේ සිදුවෙච්ච කාරණාවක් විතරක් නෙමෙයි. පෙළගෙන ක්‍රියාපොතේ 4 පරිච්ඡේදයේ 28 29 30 ක්‍රියා 4 පරිච්ඡේදයේ 28 හැම කෙනෙක් අද හොඳට හවුම් කාන්ද වර්තමාන තත්ත්වය සහ එදා තිබිච්ච තත්ත්වයයි එක හා සමානයි. අතීතයේ අනාගතයේත් මේ දේවල් තියෙයි. මොනවද කියන්නේ? ඔබ ආලේප කළ ඔබගේ සුද්ධ සේවකු යේසුස් වහන්සේට විරුද්ධව සැබවින් හොරේද පෙන්තියුස් පිලාත් අන්‍ය ජාතීන් මේ හා ඊශ්‍රායල් සෙනග සමග මේ නුවර රැස්සුවේ. එදා දවසෙත් ආණ්ඩුව සෙනග මිනිස්සු ජාතීන් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව නැගිට්ටා. අද විතරක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව එදා නැගිට්ට සේක. ඒක පැහැදිලිව කියන මොකද්ද කියන්නේ? ඔබ ආලේප කළ ඔබගේ සුද්ධ සේවකු යේසුස් වහන්සේට විරුද්ධව සැබවින් හොරේද පෙන්තියුස් පිලාත් අන්‍ය ජාතීන් හා ඊශ්‍රායල් සෙනග සමග මේ නුවර රැස්සුවේ. එදා යේසුස් වහන්සේගේ නාමයෙන් පුදුම දේවල් සිද්ධ වෙනකොට ආගමික නායකයන් එදා තිබිච්ච වර්තමාන එදා තිබිච්ච රජය
විරුද්ධ වුණා කියලා කියන. එදා හිටපු රජුරෝ විරුද්ධ වුණා කියලා කියන. විරුද්ධ වෙන වෙලාවේ ඔබ මොකද්ද කරන්නේ? ඒ අය මොකද්ද කරුවේ කියලා බලන්න. දැනුදු ස්වාමිනි උන්ගේ තර්ජන බලා සුව කිරීමට ඔබගේ අත දිගු කරන කල මේ වෙලාවේ පාවිච්චි වෙන අතයි. දැන් ස්වාමිනි තර්ජන බලා සුව කිරීමට ඔබගේ අත දිගු කරන කල ඕනෑම තර්ජනයක් ඉදිරියේ ස්වාමී යේසුස් වහන්සේගේ නාමය බලවත් ලෙස ක්‍රියා කරනවා. උන්වහන්සේගේ නාමය නතර කරන්න බෑ කාටවත්. උන්වහන්සේගේ නාමයෙන් පුදුම දේ සිදුවෙනා වූ දෙවියන් උන්වහන්සේ මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේමයි. මොනවටද යාඥා කරන්නේ? ඔබගේ වචනය නිර්භීතකමින් කතා කරන්නට, ඔබගේ සුද්ධ සේවකු යේසුස් වහන්සේගේ නාමය කරුණකටගෙන හාස්කම් ද පුදුමද කරන්නට ඔබගේ දාසයන්ට වරදුන මැනවයි කියෝයි. ඔවුන්ගේ පීඩනය මැද, ප්‍රශ්නය මැද, කරදරය මැද, උද්ඝෝෂණ මැද ඔවුන් කෑ ගහනවා, ස්වාමිනි අපිට බලය දෙන්න, ආලේපය දෙන්න. මොනවටද? මනුස්සයන්ව සුව කරා, මනුස්සයන්ව නිදහස් කරා, මනුස්සයන්ව මුදවන්න. පාපෙන්, සාපෙන්, අයිතුකමෙන්, අපරාධෙන්, වේදනාවෙන්, කනස්සල්ලෙන්, රෝගයෙන් මනුස්සයන්ගේ ජීවිතයට ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ නිදහස මනුස්සයන් මත ගෙනෙන පිණිස. ආගමකට බෑ කිසිම මනුස්සයෙක් වෙනස් කරන්න. නමුත් අයන්න, ගයන්න, මයන්න ආත්මය ගලවාගෙන තියෙන මාර්ගය යේසු ක්‍රිස්තුස් වහන්සේට පමණක් හැම මනුස්සයෙක්ගේ ජීවිතයට නිදහසගෙන දෙන්න පුළුවන්. සුවයගෙන දෙන්න පුළුවන්. නිරයෙන් මුදවන්න පුළුවන්. ආගමකට බෑ මනුස්සයන්ව නිදහස් කරන්න. ක්‍රිස්තියානි ආගමට බෑ මනුස්සයන්ව නිදහස් කරන්න. නමුත් ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් නිදහස් කරන්න. මේක ආගමක් නෙමෙයි. ආත්මය ගලවා ගන්න තින මාර්ගය යේසු ක්‍රිස්තුස් වහන්සේ පමණයි. හලලුයියා, හලලුයියා. පළගන්න මහක් සුභාරංචිය. දැන් අපි මේ දරුවා මරණාසන්නව සිටියා. ඔහුත් ආග ඔහුත් යා සිනගෝගේ තුල බොහෝ වැඩ කරපු පුද්ගලයෙක්. 35 වෙනි පදේ මාක් 5:35 උන්වහන්සේ කතා කරද්දීම සිනගෝගේ මුලාදෑනියගේ ගෙදරින් සමහරු ඇවිත් ඔබගේ දුව මැරුණ අය ආචාර්යන් වහන්සේට තවත් කුමකට වෙහෙස කරන්නේ දැයි කීවේ. මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ගමන් කරන වෙලාවේ අපිට තියෙන ලොකුම අභියෝගය. යේසුස් වහන්සේ තමන්ගේ නිවසට පැමිණෙන වෙලාවේ මේ වෙනකොට පණිවිඩ එනවා, ළමයා මැරුණා. සමහරක් වෙලාවට අපිව අධෛර්ය කරන දේවල් ඔබගේ කනට ඇහෙන්න පුළුවන්. මගේ බිරිඳ පිළිකාවකින් අවුරුදු 9ක් ගියා. ඇයව බලපු වෛද්‍යවරයා කිව්වේ මොකද්ද? ඇය 3 මාසෙකින් මැරිලා යයි කියලා. නමුත් ඇය අවුරුදු 9ක් ජීවත් වුණා. ඒ වෛද්‍යරුන්ට අභියෝගයක් කරමින් ජීවත් වුණා. ඔපරේෂන් කරා, කීමෝ දුන්නා, කරන්ට් ඇල්ලුවා, මේ හැම දෙයක් කරා. වෛද්‍ය විද්‍යාවේ කරලා තියෙන හැම දෙයක් කරා. ඔවුන්ගේ මතය තිබුණේ 3 මාසකින් මෙයා මැරිලා යයි. කැන්සර් එක හැම තැනටම විහිදිලා කියලා කිව්වා. නමුත් ස්වාමී යේසුස් වහන්සේ ඇව අවුරුදු 9ක් ජීවත් කරා.
වෙලාවට යේසුස් වහන්සේ මේ ගෙදරට යන වෙලාවේ එනවා පණිවිඩයක් මැරිලා මේ පුද්ගලයා. මේ බලන්න යේසුස් වහන්සේ කියන වචනය. මිනිස්සු කතා කරන විදිය හොඳයි ආචාර්යින් වහන්සේට වෙහෙස කරන්න එපා. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් හරියන්න පුළුවන්. නමුත් වෙන්න තියෙන හාස්කම නතර කරන්න බොහෝ බොහෝ පැණිරස වචන, දරඬඩු වචන, මුරණ්ඩු වචන, කැරලිකාර වචන, ඇදහිල්ලෙන් බාල වෙන වචන ඔබගේ කනට ඇහෙන්න පුළුවන්. ඔබ නතර කරන්න පුළුවන්. මොකද්ද කියන්නේ 36? යේසුස් වහන්සේ කීම නොසලකා සිනගෝගේ මුලාදෙන්ට කතාකට බය නොවි ඇදහිල්ලෙන්ව සිටපන්නේ ඔහුට කිසේ. අපේ ජීවිතේ ලොකුම තියෙන හතුර තමයි බය. යේසුස් වහන්සේගේ ක්‍රියාව නතර කරන තින එකම භයානක දේ තමයි බය ගේනවා. බය ඔබ හාස්කම ලබන්නේ නැතුව යනවා. බය ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ළඟ වෙන්න තියෙන ඒ මාර්ගේ නතර කරන්න යනවා. ඔබගේ බුද්ධිය ඔබ බය කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ හැම දෙයක් අභිභවා යන බලයක් තියෙන තැනන් වහන්සේ. උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. උන්වහන්සේ කළ නොහැකි දෙයක් නැති දෙවියන් වහන්සේ. ඒක හොඳට මතක තියාගන්න. යේසුස් වහන්සේ කියන බය නොවී සිටින්න. හිතන්න බලන්න මේ වෙනකොට මැරිලා කියන වෙලාවේ උන්වහන්සේ දෙන වචනේ තියෙන ප්‍රබලකම බලන්න. බය වෙන්න එපා. ලෙඩා මැරිලා. නමුත් ස්වාමීන් වහන්සේ කියන බය නොවී සිටින්න. උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරෝ හැර යොහාන්ද හැර වෙන කාටවත් තමන් සමග එන්ට නොදී සිටිය කියලා. ඇයි යේසුස් වහන්සේ ගෝලයෝ දොළොස් දෙනෙක් සිටියදී ඇයි තුන්දෙනෙ තෝරගත්තේ? දොළොස් දෙනෙක් ඉන්න වෙලාවේ ඇයි මේ 12 ආරංගිය නැත්තේ? සමහරක් වෙලාවට අය එක්සිට් වෙන්නේ නැහැ, එක්සත් වෙන්නේ නැහැ. මේක ස්වාමීන් වහන්සේ කරන්න පුළුවන් කියලා හිත ගන්න ඉන්නේ. ස්වාමීන් වහන්සේ කරන්න පුළුවන්. හලලුයා. යේසුස් වහන්සේ දැනගත්ත එකම තුන්දෙනා මෙයයි. යොහාන් පේතෘස් යාකොබ් පිටරය අරගෙන යන තෝමස් අරංගියා නම් කියයි ගුටි ගන්න වෙයි. මැරිච්ච පුද්ගලයා කොහොමද නැගිටවන්නේ කියලා. සැකය, අවිශ්වාසය මේවා එකලා ස්වාමින් වහන්සේගේ, ක්‍රිස්තුස් වහන්සේගේ තින ඒ ආශිර්වාදයේ බලය, ජීවනය ඔබට ලබා ගන්න බැරි වෙයි. සැකය ඔබව ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයේ ගැනීම මරලා දායි. සිනගෝගේ මුලාදෑනියගේ ගෙට ආසයක එවිට උන්වහන්සේ කෝලාහලයක්ද බොහෝසේ හඬා වැළපෙන්නද බලා මරණයක් වුණාම කෝලාහලයක් වගේ තමයි. ළමෙක් මේ. ඒක නිසා ඕනෑම කෙනෙක් හඬා වැළපෙන්න, කෑ ගහන්න, මොර ගහන්න, ඔවුන්ගේ වේදනාව, ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන ඒ දුක ඔවුන් එළියට එන්න ගන්නවා. ඒක ස්වභාවිකයි. ගිට ඇතුළ ඔබ සැම ගෝසා කරන්නේ හඬන්නේ මක් නිසාද? දරුවා මැරිලා නොවේ, නිදන්නේයි ඔවුන්ට කිසි. යේසුස් වහන්සේ බලන විදියට මේ මැරිච්ච පුද්ගලයා මැරිලා නැ, නිදාගෙන ඉන්නවා කියන එක තමයි උන්වහන්සේ දකින්නේ.
ඔබ මම දකින්න ඕනේ මෙන්න මේ ඇහැ මට තිබිය යුතුයි ඔබට තිබිය යුතුයි. අපි සමහරක් වෙලාවට සමහරක් දේවල් අපි අපිට ඒ ඒ ඒ දැනුම් සම්භාරයේ තියෙන දේවල් අරගෙන අපි කියනවා නෑ ඒක වෙන්නේ නෑ. උසාවියේ දික්කසාද නඩුව තියෙන වෙලාවේ දෙවියන් වහන්සේට පුළුවන් දික්කසාද අයින් කරලා සමාදානය කරන්න. උන්වහන්සේට පුළුවන් වෛද්‍යරයා මොන දේ කිව්වා ස්වාමීන් වහන්සේට ඒක සුව කරන්න. බැංකුව කියයි ඔබගේ තියෙන දේ දැන් සින්න වෙන්න යනවා. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් ඔබ වැටී තිබෙන ඒ ආර්ථික අගාධයෙන් ස්වාමීන් වහන්සේට පුළුවන් ඔබව නිදහස් කරා. උන්වහන්සේගේ ඇහැ උන්වහන්සේගේ සිත උන්වහන්සේගේ කල්පනාව ඔබ තුළ තිබිය යුතුයි. ඒකයි කියන්නේ පිලිප් 2:5 කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිතම ඔබ තුළ මා තුළ තිබිය යුතුයි. එවිට උන්වහන්සේට සිනාසුනේ කියලා කියනවා. අදත් මිනිස්සු hina වෙනවා එදාත් ක්‍රිස්තුස් වහන්සේටත් මිනිස්සු hina වුණා. ක්‍රිස්තුස් වහන්සේට hina වුණා නම් ඔබට මට hina වෙන එක මහා සාමාන්‍ය දෙයක්. හිනාවේ වර්ග කීපයක් තිබෙනවා. අපාස හිනාව තිබෙනවා. මේ අපාස හිනාව ඔවුන් හිනා වුණා කියලා කියනවා. ඔබ දන්නවද දේව රාජ්‍ය දේවල් වලට හිනා වෙන එකේ බහනකත්වය? පළගන ගීතාවලිය දෙවනි පරිච්ඡේදයේ 1-4 දක්වා ගීතාවලිය දෙවනි පරිච්ඡේදයේ 1-4 ද මනුස්ස ජාතිය කුමට කෝලාල කරේද? මනුස්ස වර්ගය කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කරේද? ස්වාමීන් වහන්සේටද උන්වහන්සේගේ අභිෂේක තැනැත්තාටද විරුද්ධව පොළවේ රජවරු රැස් වෙති. අධිපතියෝ එක්ව මන්ත්‍රණ කරති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා ඔවුන්ගේ ලනු අප කෙරෙන් ඉවත් කළමි කියති. අද බොහෝ මනුස්සයන් සුව වෙනකොට ඔවුන් තේරුම් ගන්නේ නැහැ මේ සුවය බාර ගන්න කැමති නැහැ. ක්‍රිස්තුස් වහන්සේ සුව කරා කියන කාරණය බාර ගන්න කැමති නැහැ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේම කියලා තිබුණා අද මනුස්සයා තුළින් බොහෝ හාස්කම් පුදුම ලකුණු සිදුවෙනවා කියලා උන්වහන්සේගේ වචනය ලියලා තිබෙනවා. ලෝකේ බයිබලයේ තියෙන එකයි මොන නිකාය පාවිච්චි කරත් එකම බයිබලයයි පාවිච්චි කරන්නේ. එකම ස්වාමීන් වහන්සේගේ වචනයයි පාවිච්චි කරන්නේ. නිකායෙන් නිකායට දේව වචනය වෙනස් වෙන්නේ නැහැ. එකම වචනයයි පාවිච්චි කරන්නේ. අද මිනිස්සෙක් සුව වුණාම ඒක බාර ගන්න දේශයේ බය වෙලා. ඒක ස්වාමින් වහන්සේ සුව කරේ. ඒක නිකායකවත් නිකායක සේවකයෙක්වත් නෙමෙයි ස්වාමියෝ යේසුස් වහන්සේ සුව කරේ. කෙනෙක්ව පාවිච්චි කළ සුව කරේ. මෙතන ඉන්න බොහෝ අය ක්‍රිස්තුස් වහන්සේ ස්පර්ශ කරපුවාය. මෙතන ඉන්න බොහෝ අයගේ ජීවිතවලට උන්වහන්සේ පුදුම දේ කරලා තිබෙනවා. අපි උපතින් කිසිම කෙනෙක් කිසිම ආගමක් වැළඳගෙන ඇවිල්ලා නැහැ. අපිට තෝරා ගන්න බැරි දෙකයි තිබෙන්නේ අපේ ජීවිතේ. අපි ඕනම දෙයක් තෝරා ගන්නවා.
විවාහය පාසල රැකියාව ගෙයක් දොරක් හදන්න ඉඩමක් කඩමක් ගන්න තමන් ජීවත් වෙන්න ඕන පළාත් අපි තෝරගන්නවා. නමුත් මට ඔබට තෝරගන්න බෑ. මම මොන මොන අම්මගේ තාත්තකට දාව උපදිනවද කියලා මට ඔබට තෝරගන්න බෑ. මමයි ඔබයි හැම කෙනෙක් මගේ දෙමෝපියෝ ඔබගේ දෙමෝපියෝ යම් යම් ආගමක් වැළඳගෙන සිටියද ඒ ආගම හරහා තමයි ඔබව යවන්නේ. ඔබ හින්දු නම් ඔබගේ දෙමෝපියෝ හින්දු කෝවිලට යවනවා. ඔබ මුස්ලිම් නම් ඔබ ඔබ ඒ මුස්ලිම් දේවස්ථානට යවනවා. ඔබ බෞද්ධ නම් ඔබ පන්සලට යවනවා. ඔබ ඒ ඔබගේ දෙමෝපියෝ ක්‍රිස්තියානි නම් ඔබ ඔබ පල්ලියට යවනවා. මේක ඔබ නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ ඔබ නෙමෙයි ආගම තෝරගත්. ඒකයි යේසුස් වහන්සේ තැනකදී ඇවිල්ලා කියන්නේ යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තේද ඒ පමණ දෙනාට උන්වහන්සේගේ දරුවන් වීමේ බලය දෙනවා කියලා. මේක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේගේ ප්‍රාතිහාර මේ මේ මැද පුදුම දේ සිදුවෙනවාමයි. ඒක නතර කරන්න කාටවත් බෑමයි. මේක මොකද්ද කියන්නේ? ස්වර්ගයේ හිඳින තනන් වහන්සේ සිනාසෙනසේක. ස්වාමින් වහන්සේ ඔවුන්ට පරිහාස කරනසේක. උන්වහන්සේගේ දේවල් වලට සිනාසෙන මිනිසයා උන්වහන්සේගේ විනිශ්චයට හසු වෙන්න යනවා. උන්වහන්සේගේ දේවල් වලට හිනා වෙන පුද්ගලයා උන්වහන්සේගේ විනිශ්චයට හසු වෙන්නේ. උන්වහන්සේ සිනාසෙනවා කියන්නේ. යේසුස් වහන්සේ මේ ළමයා නිදන්නිය කියන වෙලාවේ මිනිස්සු hina වෙනවා. දේව වචනේ කියනවා උන්වහන්සේ hina වෙනවා කියලා. මොනවටද? සැබෑ වූ සත්‍ය වූ ජීවමාන වූ සුදු තනන් වහන්සේව පිළිගන්න බැරි එක ගැන. අද බොහෝ අයගේ ජීවිත මැරිලා. මේ ක්‍රිස්තුස් වහන්සේ තමයි ඒ අයගේ ජීවිතවලට පණ දෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට අපේ ජීවිත ඇයි යේසුස් වහන්සේ පිළිගත්තේ කියන එක සමහර අයගේ මනසට මහා ප්‍රශ්නයක්. උන්වහන්සේ පිළිගන්ට උන්වහන්සේගේ ආදරේ කරුණාව උන්වහන්සේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් මව කුසල එන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මාව තෝරගත්තේ නැත්නම් අද මම මේ වේදිකාවේ නෙමේ සිටින්නේ. එක මම පොළොව යට පස්සෙලා ඉවරයි. එක මගේ ජීවිත කාලයේ හිරගෙදර ගෙවලා ඉවර වෙයි. ක්‍රිස්තුස් වහන්සේ නිසා තමයි අද මම මෙතන සිටින්නේ. උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ අනුකම්පාව, උන්වහන්සේගේ තෝරා ගැනීම අපේ ජීවිතේ පරිවර්තනය කරා. මිනිස්සු හිනා වෙයි. මිනිස්සුන්ට හිනා වෙන්න ඕනෑ තරම් පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේට හිනා වෙන්න කාටවත් බැහැ. මාක් 5:40 නමුත් උන්වහන්සේ සියල්ල බැහැරකොට දරුවාගේ පියාද මව්ද තමන්ගේ සම තමන් වහන්සේගේ සමග සිටි උන් කැඳවාගෙන දරුවා උන් තැනට ගියා කියලා කියනවා. දෙවියන් වහන්සේ අපිව ගෙනෙනවා, ඔබව ගෙනෙනවා, මාව ගෙනෙනවා. බෑ කියන තැන ඔබ මම තීරණය කරනවා මේක වෙන්න බෑමයි. මැරෙච්ච මිනිහෙකුට පණ දෙන්න බෑමයි. හෙසකෙල් පොතේ 37 පරිච්ඡේදයේ 4 පදය බලමු. හෙසකෙල් පොතේ 37 පරිච්ඡේදයේ 4 පදය
ඔබ දන්නවද ඔබ ඔබ මොනතරම් වටිනා කියන පුද්ගලයෙක්ද කියන එක? ක්‍රිස්තුස් වහන්සේගේ සභාව මිනිස්යන්ගේ ජීවිත ප්‍රාණවත් කරන්න අවශ්‍ය නැග. මිනිස්යන්ගේ ජීවිත විනාශයෙන් ගලව ගන්න අවශ්‍ය නැග. තුන දෙක උන්වහන්සේ ඒවා අතර එහා මෙහා යන්ට මන සැලසුසේ. එවිට සමභූමිය මතු පිට ඒවා බහුලව තිබුණේ. ඒවා හොඳට වියලී තිබුණේ. එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා මෙයට ජීවත් වේදයි මගෙන් නැසුසේක. මමද ස්වාමී දෙවියන් වහන්සේ එය දන්නේ ඔබයයි උත්තර දුන්නේ. අපිව ගේනවා යම් තැනකට මොනම ආකාරයකින්වත් ජීවත් වෙන්නේ නැහැ, විනාශ කරන්න බෑ මේ වලට කියන තැන. ඔබ විනාශ කරන්නා පුද්ගලයා යාකොබ්ද යොහන්ද පේතෘස්ද පවුලේ අය දරගෙන ගිහිල්ලා මේ දරුවගේ මරණය ඉදිරිපිට තියෙනවා. මේ වගේ මේ ළමයා ජීවත් වෙයිද, මේ ඇටකටු ජීවත් වෙයිද? ඒ ප්‍රශ්නය ඔබගෙන් මගෙන් අදත් අහන්න පුළුවන්. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. ඒ පේතෘස් යොහාන් මේ පවුලේ අය මේ අය විතරක් අරන් ගියේ. උන්ට ඒ ස්වභාවය දකින්න සලස්වනවා. මේ ළමයා මැරිලා තේරුම් ගන්නවද දන්නවද දැන්? හරිනේ. ඔබ ඕනෑම අංශයක දෙයකට පණ දෙන්න පුළුවන් පුද්ගලයා ඔබයි. හලලුයා. ඔබව පණ දෙන්න පුළුවන් පුද්ගලයෙක් ඔබ. එසකීර් කිනා ස්වාමීනි, ඒක ඔබ වහන්සේ දන්නවා. ඒක ඔබ වහන්සේ දන්නවා ජීවත් කරන්න පුළුවන් කියලා. අපිට ස්වාමීන් වහන්සේ අපිට අස් දෙකක් දීලා තිබෙනවා විනාශ වෙන ලෝකේ දිහා බලන්න කියන්නේ. ආගමට ඇදලා ගන්න නෙමෙයි, නිකාය පුරවන්න නෙමෙයි. අද ධනයට, බලයට, කුලයට, ශක්තියට, උගත්කමට කරන්න බැරි බොහෝ දේ ක්‍රිස්තුස් වහන්සේට කරන්න පුළුවන්. ඒ ඔබ තුලින්, ඒ මා තුලින්. මාක් 5:40. ඇගේ අත අල්ලා තලිතා කුමිය කියා ඇට කිසෙක්. ඒ අර්ථය නම් යෞවනිය නැගිටපන්නයි නුඹට කිය. ස්වාමී යේසුස් වහන්සේ ඒ මැරිච්ච දරුවට කතා කරනවා යෞවනිය නැගිටින්න කියන එක. ස්වාමීන් වහන්සේ විතරයි මේ දේ කරන්න පුළුවන්. ඔබට ඕනෑම ජීවිතයකට පණ දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපිව තෝරගන්නවා. උන්වහන්සේ අපිට තමයි මේ බාර දුර කඩයුත්ත බාර දෙන්නේ. දේව දරුවන් කියන්නේ දේව රාජ්‍ය කියන්නේ ඔබයි. මේ රාජ්‍යයට බලපෑමක් ඇති කරන්න පුළුවන් පුද්ගලයා ඔබයි. විනාශ වෙන ලෝකයට බලපෑමක් ඇති කරන පුද්ගලයා ඔබයි. යේසුස් වහන්සේ මේ පුද්ගලයන්ට අත තියලා නැගිට්ටවා. අපිට දකින්න පුද්ගලයන්ට අපි කතා කරන්න ඕනේ. යේසුස් වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ දෙවි කෙනෙක්. අනුකම්පාවෙන් පූර්ණ දෙවි කෙනෙක්. කිතුනුවගේ හදවත අනුකම්පාවෙන් පූර්ණ පුද්ගලයෙක්.
මම ඔබ ඉදිරියට සාක්ෂියක් ගන්න යනවා දැන් සාමාන්‍ය ඉස්සරහට යන්න පුටුවක් තියන කවුරු හරි මෙතන සහෝදරයා පිළිකා රෝගයකින් පෙළෙනවා. ඔහු මායික කියපු දේවල් ඔබට කියන්න යනවා. ඔහු ඉඳිනවා මෙතන. ඔහු කියන මගේ ජීවිතේ නැති කරගන්න ගියා මම බෙල්ල වල දාගන්න ගියා බෙල්ල කපා ගන්න ගියා. ඔඩ නිඳ යන්නේ නැහැ කියලා ඔහු කියනවා. ඔහු මාස 8කින් වතුර පීලන්නේ. ඔගේ හන්දිපත් හැම තැනම රිදෙනවා. මම දකින්නවා මගේ ගේදර කොටින් ඔය යනවා. වකස් යාඥා කරන්න පුළුවන්. යේසුස් වහන්සේට සුවය දෙන්න පුළුවන්. අපි කීප දෙනෙක් හැමදෑම මේ පුද්ගලයාගේ ගෙදරට ගිහලා යාඥා කරනවා. හැමදෑම කවුරු හරි එක්කෙනෙක් හරි යනවා. ඔහු දැන් වෙනකොට දේව කරුණාවෙන් රාත්‍රී නිදා ගන්නවා. ඔහු දැන් ඕම කිනා වතුර බොනවා කියලා. ඔඩ කතා කරන්න බැරිව තිබුණේ. බොහොම අමාරුවෙන් කතා කරන්න මම පෙරේද දැක්කා ඔහුගේ හඬේ වෙනසක් සිදු වෙගෙන එනවා. ඔහුගේ කැම බිම ඔකම බටෙන් දෙන්නේ. ඔව් වතුර බොන්න ගන්න තේනවා. ඔකේ ගහනවා මම යෝගට් භාගයක් කෑවා. ඒක අපි නෙමෙයි කරේ. ඒක ආගම නෙමෙයි කරේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ දේ කෙරුවේ. මේකයි එදා යේසුස් වහන්සේ ඒ අපිට කියන්න පුළුවන් මොකුත් වෙන්නේ නැහැ. ඒ අපේ මනස ස්වාමීන් වහන්සේ සුව කරන්න පුළුවන්. හලලුයා. යේසුස් වහන්සේ යොහාන් පේතෘස් අරගෙන ගිහිල්ලා කියනවා මේ මැරිච්ච ළමයා ඉදිරියේ පෙන්නලා කියනවා දැන් මේ ළමයා ජීවත් වෙන්න කියලා. අපි හැම කෙනෙක් නැගිටලා මේ සහෝදරට යාච්ඤා කරමු. විනාගිටිමු. ඔහුගේ නම සාමල්. ස්වාමීන් වහන්සේට පිළිකාමස්ව කරන්න පුළුවන්. විඥාත දිග කරන ඕකලේ. ඔහුමයි තීරණය කරේ සභාවට එන්න කියලා. අපි නෙමෙයි උට කිව්වේ. ඔහු තීරණය කරේ සභාවට එන්න ඕනේ කියන එක. මේ මං කියන දේ ඔහුගෙන් අහන්න පුළුවන්. හලලුයා. හැම කෙනෙක් අධිකල යාච්ඤා කරා. ශබාඛිරකද බහයිකලල වරෙ හිටිපිය. ඕ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ කරුණාව වෙලන එලායිද වට මාන්ට්‍රයිද පෙට්‍ර ඔබ ශබා කත්ති කඩාබි එර්තුද බෝ රජායන්ද කඩ නයිසන්සන්ද ලෝඩ්න් ට්‍රයිද බ ශාබාකිතර දෙටිෆිලා අයරදමු රන්සනා බහයි කරද වොට්ටි චනදමෝ යේසුස් වහන්සගේ බලවතු චියමාන නම් ස්වාමිනිය වහන්සේගේ ජීවිතයෝගේ ශරීරය තුළ යම් දෙයක් පටන් ගත්තද ඒක වහන්සේ සම්පූර්ණ කරමෑ. ස්වාමීන් පිළිකාවට වඩා බුවන්සේ බලවත් පිළිකාව නමක් විතරයි. නමුත් බුවන්සේගේ නාමය පිළිකාව විනාශ කරනව නාමයයි. ශබාකේ දේට ද ෆයිට් රැෂික රබකන්තිරරමු. ස්වාමී යේසුස් වහන්සේගේ නාමය. ස්වාමී යේසුස් වහන්සේගේ නාමය. දිව්‍ය සෝය. මේ සහෝදරය මත නිදහස් කරන්න. හැම කෙනෙක් යාච්ඤා කරන්න. මුකේ සෝරි. ඔබ යාච්ඤා කරන්න ගන්න. සෙට්ලි ද ෆෂි බහයි කවද වෝ. ස්වාමී යේසුස් වහන්සේගේ නාමය. ස්වාමී වහන්සේ කිව්වා මනුස්සයන්ට රෝගීන්ට අතතබා යාච්ඤා කරන්න කියලා. වහන්සේ කිව්වා සුවය දෙනවා කියලා. ස්වාමී අපි විශ්වාස කරනවා. වහන්සේ සුව කරන්න අව දෙවෙන්දුන් කියලා. මේ සහෝදරට දිව්‍ය සුවය ප්‍රකාශ කරා. යේසුස් වහන්සේගේ නාමය. හල්ලෙලූයා. සමල් හරි. අපි වාටියමු.
ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන්. අපිව බය කරන්න බොහෝ අය ලෑස්ති වෙයි. නමුත් ස්වාමීන් වහන්සේ ඔබට තියෙන යාඥා කරන්නයි. ඔබට තියෙන යාඥා කරන එක විතරයි ඔබට තියෙන්නේ. සුවය ස්වාමීන් වහන්සේගෙන් පැමිණෙන්නේ. මට කියලා තින දේ කරන එකයි මට තියෙන්නේ. මට ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. මට ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද ඒක කරන්නයි තියෙන්නේ. උන්වහන්සේ සුවය ගෙනෙන්නේ. අපි නැගිටියු. සුවය ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන දෙයක්. සුවය ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන දෙයක්. සුවය උදෙසා තමයි ඔබව පාවිච්චි කරන්නේ. මනුෂ්‍යයා අද මාරාන්තික තන විවිධ ප්‍රශ්නවල යනවා. සෝනන්සේ බලාපොරොත්තු වෙනවා ඒක ඔබ තුළින් මා තුළින් ඒ පුද්ගලයාට ඒ නිදහස ඒ සුවය ඒ මිදීම ගෙනෙන්. අපි දැත්ත සෙල නොදර කතා කරන්නක පරාබා කශාබා කෙතර කෙටි පියද තෙර දෙකඩ බාකාසල ලබෙරද හෝ ෆාද සිස්ටි ලහි රාහි චිකුඩ රෙමෙකොද ගනයි කයිප වනද ගෙටර බද පිය ස්වාමීනි අතකස් මේ වෙලාවේ මේ හැම කෙනෙක් ඔබගේ දෑත්‍ර බාර කරනවා. ස්වාමීනි මේ හැම අයටම ආශිර්වාද කරා. ස්වාමී යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන්. ඔබට ජේසුස් පිටයි.